මේ කතා කරන්නේ මම දාකේ ටෙලිකාන්තේ මම දාකේ නිත කර. ඉතින් මම දාකේ කොහොමද ගස්ලාට තොලද? තොරතුරු කියන ටිකක් පාඩි. මේ දවස්වල අය ටෙලිනාට්‍ය කීපයක වැඩ කටයුතු සිද්ධ වෙනවා. උත්පලා කියලා මගේ විකාශන වෙන ටෙලිග්‍රෑම් එකක් තියෙනවා. ඊට පස්සේ පිනියඟ පුළුවන් කියලා තව ටෙලිග්‍රෑම් එකක් තියෙනවා. ඒත් එක්කම දැන් අද පටන් ගත්ත අපේ මම දාකේ කියලා අලුත් ටෙලිනාට්‍ය වැඩ කටයුතු. මේ ටික තමයි කරන්නේ. කොහොමද දැනෙන්නේ මන්දාකිනී මන්දාකිනී චරිතය කියන්නේ මන්දාකිනී චරිතයට ඇත්තටම මට මෙතෙක්කල් මම කරපු චරිත අතර මට ගොඩාක් හම්බ වෙලා තිබුණේ ගැමි චරිත මේක ගැමි චරිත මට හිතෙනවා දැන් මන්දාකිනී කියන්නේ මට වෙනස්ම විදිහ අත්දැකීමක් වෙයි මොකද අහිංසක කමත් එක්ක ඒ බිලියුණු ඉතාමත්ම කියන්නේ අහිංසකකම උතුරාගිය චරිතයක් තමයි මේ මන්දාකිනී කියන්නේ. ඒකද මම මේ ස්ක්‍රිප්ට් එක කියවද්දී සහ මට දැනෙච්ච විදිහම කියන්නේ. මොකද මේ අහිංසකකම කියන්නේ ඒක මේ ආදරයත් එක්ක ඒක මන්දාකිනී කියන චරිතය තුළ මට ඒ කියන්නේ ඒක හරි මේ කොහොමද මන් කියන්නේ. ඒක මන්දාකිනී ගොඩක් අහිංසකයි. අහිංසකයි තමයි. ඒකද අහිංසකකමත් එක්ක තවත් එයාගේ තියෙනවා ඒ කියන්නේ දහකාරකමක් නේ. ප්‍රේක්ෂක චරිත නපුරු ආකාරයක කියන්නේ සමහර චරිත දැක්ලා තියෙනවා. ඉතින් ඒ අපේ ප්‍රේක්ෂකයන් හිතන්න පුළුවන් මේ මන්දාකිණී කියන අහිංසක චරිතේ එක විලාකට නපුරු වෙනවා විවිධ චරිත. කියන්නේ චරිතාංග නිමියක් වඩ පස්සේ පොඩ්ඩක් ඒ වගේ චරිත කරන්න ඕනේ. ඒකට ලැබිච්ච චරිත කොහොමද කියලා බලුවොත් මන්දාකිණී චරිතය මට මන්දාකිණී චරිතය විශේෂ වෙන්නේ මට හැම එකම සමාන ගොඩාක් මේ ඉදිරියට යන දෙන්නාට වල මට ගොඩාක් හම්බුනේ දඟකාර චරිත කිව්වොත් හරිය කියන්නේ අයියේ කරන්න වෙන හරි ගෙදර නිකන් හරි කටකාර එහෙම චරිත හට මෑත තුර මට හම්බෙච්ච චරිතේදී ඒ අතරින් මන්දාකින චරිතය මම හිතන විදිහට මගේ ජීවිතයේ විශේෂ අත්දැකීමක් වෙයි. මොකද මේ එක ඉතාමත්ම මේ ආදරයක් එක්ක යන හරි අහිංසක කතාවක් වුණ මම හරි ඒ මන්දාකින චරිතය තුළ එයාගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ හා එතන එහාට එයාට ලැබෙන ආදරය එක්ක මන්දාකිණීට සුපතන මන්දාකිණීගේ චරිතය මන්දාකිණී ටෙලිකාන්තයෙන් අපේ ප්‍රේක්ෂකයන් ගලනගනි කියලා අපි හිතනවා. අපි දින ලක්මාලට අද දවස මට හොඳට මට කිසිම කරදරයක් නැති ගත කරන්න තමයි ගොඩක් කැමති. ඉතින් මේ අනාව විදියටම මට ඉදිරියටත් මගේ ඉදිරිය අනාගතයටත් හොඳ දේවල් දකින්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරන එක තමයි මගේ